දැන් ওই මහලොකුට කයිද ගන්න නෙළුම් පොකුණ මේක ණයක් නෙමෙයි ඒ දිනාදාරය ඒක හැදුවේ අපි යුසුමේ තිබුණේ ඇත්තටම අපිට නෙමෙයි ඒගොල්ලන්ට වාසි කරු ටෙක්නිෂියන්ලා යකඩ ඇන මුලිච්ච කම් කරු ඔක්කොම ජී කරන්න ඕනි සාකච්ඡා කරා අන්තිමට අපි යුසුම වෙනස් කරා අපි බැලුවා ඒක හරියන්නේ නැහැ ඒක චීන ආකිටෙක්ට් අම අපේ නිලධාරියෙක් ගියා ගබණ්ඩාරණක ජනාධිපතිතුමියත් මෙතුමා කියන එක හරි එහෙමයි ඔක හැදුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා මේ මෙලෝදයක් නොදන්න මහින්ද රාජපක්ෂ ඇවිල්ලා මේක විවෘත කරලා බෝඩ් එක ගැහුවා මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ කාලයක් හිටියන් අවුරුද්දක් හිටියන් අපි තැමති කන්දරුවන් කුෂි කර්ම ඉඩම් පසු සම්පත් වාරිමාර්ග අනු සෝදරයා කුඩා කර්මාන්තලා සෝදරයා දීවර කටයුතු පිළිබඳ ඇමතිවරයා මම සංස්කෘතික ජාතිකරු මේ නැමති අපි ඉන්න කාලේ ඔය හැම රටක් අපිත් එක්කම ගනුදෙනු කරා දැන් ඔය මහලොකුට කයිය ගන්න නෙළුම් පොකුණ නේද ඇත්තට මේක ණයක් නෙමෙයි ඒක ආදරයක් නෙළුම් කුරුණ ණය නෙළුම් පොකුණ චීන ආදරය ඒක හැදුවේ අපි ඊට පස්සේ තානාපති තීරණය කරා එනම් අපි මේක කතා කරමු ජනාධිපතිනියත් එක්ක ඔතන තිබුණේ මතකද නොමැඩ්ස් ග්‍රවුන්ඩ් එක නොමැඩ්ස් පිට ක්‍රිකට් ගහන්න අපි සංස්කෘතික අමාත්‍යාංශෙන් තමයි එදා නොමැඩ්ස් පිටනිය සංස්කෘතික අමාත්‍යාංශයට පවරගත්ත චීනෙත් එක්ක අපි සාකච්ඡා කළා චීනේ එකතු වුණා අපිට ජාතික ආර්ට් තියටර් එකක් ආධාර වශයෙන් දෙන්න ඊට පස්සේ අපි චීනෙත් එක්ක ගිවිසුමක් අස්සම් කරා ඒ ගිවිසුමේ තිබුණේ ඇත්තටම අපිට නෙමෙයි ඒගොල්ලන්ට වාසි කරු Y2K සිස්ටම් එක අනුව ඒගොල්ලන්ගේ ඉංජිනියර්ස්ලා ටෙක්නිෂියන්ලා යකඩ ඇන මුලිච්ච කම් කරු ඔක්කොම ජීවි අපිට ඩොනේෂන් ආයෙක ගෙනියන්න අපි ගොඩේ මේක වෙනස් කරන්න ඕනි සාකච්ඡා කරා අන්තිමට අපි ගිවිසුම වෙනස් කරා ගිවිසුමක් වෙනස් කළා අපිටත් වාසියටත් වාසිය වෙන විදිහට හදනවා එතකොට අපේ අමාත්‍යංශ ලේකම් මිටියේ APA ගුණසේකර මාත්‍ය සහ අපේ සංස්කෘතික අරමුදලේ නිලධාරි මැදිහත් වුණා මැදිහත් වෙලා ගිවිසුම වෙනස් කරා ඊට පස්සේ චීනෙන් අපිට හදලා ගෙනත් දුන්නා ඔය දැන් තියෙන නෙළුම් පොකුණ නෙමෙයි BMICH එක වගේ චීන ආකෘතියට හදපු මොඩල් එකක් ගෙනල්ලා මගේ අමාත්‍යංශයෙන් තිබ්බ චීන තානාපති ඒක වටේ ගිහිල්ල බැලුවම අපි බැලුවා ඒක හරියන්නේ නැහැ. ඒක චීන ආකිටෙක්ට්. අපි කිව්වා මේක අපිට බෑ. ලංකාවේ නැෂනල් ආර්ට් තියටර් එක තියෙන්න ඕනේ ලංකාවේ ගෝ නිර්මාණ ශිල්පයට අනුව ඒ නිසා මේක වෙනස් කරා. උඩ චීන කිව්වා නෑ අපි සල්ලි දෙන්න ඔයාලට අපේ ආධාර. ඒ නිසා අපි කියන දිට යන්න ඕනේ. අපි කිව්වා බෑ. ඔන්න ඉතින් වාදේ පටන් ගත්තා. මා ගහගන්නව නෙමෙයි. සෝදව වාද විවාදයක් ගියා අන්තිමට වැඩේ දැන් ඉර වෙන තැනට ඊට පස්සේ තානාපති තීරණය කරා එනම් අපි මේක කතා කරමු ජනාධිපතිනියත් එක්ක එතකොට ඉන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඊට පස්සේ ආකෘති අරගෙන ගියා ජනාධිපති මන්දිරේට ගිහිල්ලා තිබ්බ තානාපතිතුමා නිලධාරියත් ආවා මම අපේ නිලධාරියත් ගියා හොඳ වෙලාවට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියත් වටේ කැර කියලා කිව්වා මෙතුමා කියන එක හරි මේක අපේ නැෂනල් ආර්ට් තියටර් එක මේක තියෙන්න ඕනේ අපේ ආකිටෙක්චර් එකට අන්න ඊට පස්සේ චීන වෙනස් වුණා ඊට පස්සේ එක වුණා එහෙනම් අපි කම්බිනේෂන් එකකට යමු ඒ කම්බිනේෂන් එකට යන්න තමයි මම ඇමතිවරයා විදිහට එදා මොර්ටු විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය නිමල්ද සිල්වා ඇතුළු ටීම් එකක් චීනෙට යවුවා සති දෙකකට චීන කණ්ඩායමක් ආව ලංකාවට ඇවිල්ලා ලංකාවේ තියෙන දේවල් ෆොටෝ ගෙවුවා එයා අපු ප්‍රධාන ආකිටෙක්චර් මම එක්කරන් ගිහ පාර්ලිමේන්තුවට එක්කරන් ගිහලා පාර්ලිමේන්තුවේ අපි උඩ ෆොටෝ ගෙවුවා එයා ෆොටෝ ගන්නවා මං හිටියාගේ ළඟ එතකොට නේතුදාගේ ඇවිල්ලා කිව්වා උඩ ෆොටෝ ගන්න එපා ගැලරි ඉදලා එක වැරදි මට හොඳට මතක එහෙමයි ඔක හැදුවේ ඊට පස්සේ ඒ දෙගොල්ලෝ එකට එකතු වෙලා ඒ කියන ආකිටෙක්චර්ස්ලා කණ්ඩායම් දෙක එකතු වෙලා එක මේසෙ වාඩි වෙලා තමයි ඔය ඩ්‍රෝවින් එක කරේ. ඇත්තටම ඔය නෙළුම් පොකුණ කර සෙට් එක අදහස දුන්නේ
වෙන කවුරුත් නෙමෙයි පොළොන්නරුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ කරන සුපර්වයිස් මහත්තය. එයාගේ නම තාම ප්‍රසිද්ධත් නැහැ. ඒ කන්සෙප්ට් එක අරගෙන තමයි මොකද එහෙම තියෙන නිරූපකුණු මුට්ටම් පොකුණේ ඒ කන්සෙප්ට් එක අරන් තමයි ප්‍රොෆෙසර් නිමල් සිල්වා ඩෙවලොප් කරලා ඔය ටීම් එක ඔය ආකෘතිය ඩිසයින් එක කරේ. ඔතන තියෙන කම්බිනේෂන් එක චීන ගෘහ නිර්මාණ ශිල්පියයි ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පියයි යාපහුව විසින්නේ චීන සිංහයයි එක සමානයි. ඒ දෙක එකතු කරන තමයි ඔතන හදලා තියෙන්නේ නෙළුම් පොකුණ කියන්නේ එහෙම එකක්. ඊට පස්සේ අපි ඔක්කොම කරලා ගිවිසුමුත් කරලා ඩිසයින් එකක් ඉවර කරලා චන්ද්‍රිකා අර සුනාමි සාහන මණ්ඩලයක් ගෙනාවා මතකද? ඒකත් එක්ක රට බෙදින්න ගියා. ඉතින් අපිට නෙළුම් පොකුණට වඩා වැදගත් රට ඒ නිසා අපි අමාත්‍ය ධුරවලි අයින් වුණා. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ චන්ද්‍රිකා බණ්ඩාරනායක එවකට ජනාධිපතිනිය ඔබට මුල්ගල දීපා. ඊට පස්සේ එතුමියක් ගියා නොවැම්බර් මාසේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා. මේ මෙලෝදයක් නොදන්න මහින්ද රාජපක්ෂ ඇවිල්ලා මේක විවෘත කරලා බෝඩ් එක ගැහුවා මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ සත්‍ය. මේක තමයි ඇත්ත. මම මේක කිව්වේ ඔය රාජ්‍ය තාක්ෂික සම්බන්ධකම් නැහැ කියන නේ. ඉතින් ඒවා ආණ්ඩු බලය හොබවනකොට ඉබේ ඇති වෙනවා. ඒක කවුද පක්ෂයේ කියන එක අදාළ නැහැ. ඒ පුංචි කාලේ අවුරුද්දයි අපි හිටිය අවුරුද්දනේ. ඒ පුංචි කාලේ ඇතුලේ ජපානයෙන් අපි කතා කරලා හැදුවා සීගිරිය කෞතුකාගාරය. දැන් ඔයාලා ගියාම සීගිරිය තියෙනවා ජපාන් ආධාරයට කෞතුකාගාරය. ඒ අපේ කාලේ ගාල්ලේ කොටුවට ගිහිල්ලා බලන්න එහි තියෙනවා මැරයින් මියුසියම් එකක්. යුරෝපය ආධාරයට හදපු ගාල්ලේ කොටුව ප්‍රතිසංස්කරණ සම්පූර්ණ නෙදර්ලන්ත ආධාරය යටතේ අපේ කාලේ පටන් ගත්තා. ඒ දවස්වල අපි නොවෙත් එක්ක හැප්පෙනවා. හැබැයි අපි නොවෙත් එක්ක උදව් ගත්තා. නොවේ තානාපතිවරයා චෙත්සිරිපාය අමාත්‍යංශය මගේ කාර්යාලයටම ඇවිල්ලා ලංකාවේ සංස්කෘතික මධ්‍යස්ථානවලට පුස්තකාලවලට පොත් අරන් දෙන්න රුපියල් ලක්ෂ 90ක් දුන්නා. එද අපි නෝවේ පමිය පුච්චන එරික්සෝල්ලා හැබැයි අපි අරත්තේ ගන්න එහෙම තමයි නේද? ඒ නිසා ওই රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් විදේශ සම්බන්ධතා කියන ඒවා ඒවා අමුතු මැජික් නෙමෙයි. ඒවා මේ රණීට විතරක් තියෙන මැජික් නෙමෙයි. රණීට මැජික් එක තිබ්බනම් රණී ජනාධිපති වෙලා මාස 7යි. දැන් මොකද්ද මැජික් එකෙන් කරපු පෙන්නපු මැජික් එක? පෙබරවාරි මාසේ කියනවා පඩි ගෙවා ගන්නත් සල්ලි නෑ. පෙන්සල් දෙන්නත් සල්ලි නෑ. සමෘද්ධි ගෙවන්නත් සල්ලි නෑ. ඉතින් මැජික් එකේ රාජතාන්ත්‍රික සම්බන්ධයෙන් කරපු දේ මේක. ගෝඨා බින්ද කාලේ පඩි ගෙවුවා. පෙන්සල් ගෙවුවේ නේද? ඒ නිසා ওই බොරු මැජික් වලට අපි අහුවෙන්න ඕනේ නෑ. අහුවෙන්නෙත් නෑ. නේද? ඇත්ත කතාව ආණ්ඩු බලය හොබවනකොට ඒ ආණ්ඩුවත් එක්ක ඕනම රටක් රාජතාන්ත්‍රිකව නිලවසෙන් සම්බන්ධ වෙනවා. ඒකේදී ඒගොල්ලෝ බලන්නේ පාට පක්ෂේ නෙමෙයි රටේ ජනතාවගේ ජනවරණයෙන් බලයටපත් වෙලා ඉන්න ආණ්ඩුව මොකද්ද? ඒ ඕනම ආණ්ඩුවක් එක්ක ලෝකෙ ඕනම රටක් සම්බන්ධතා පවත්වාගෙන යනවා. අපි මාදිමාලේ අපි බටහිරට ගැති හෝ නැගෙනහිරට ගැති විදේශ ප්‍රතිපත්තියක් නැහැ. අපි සියලු රටවල් එක්ක සමබරව විදේශ ප්‍රතිපත්තිය අපි ගෙනියන්නේ. අපේ එකම මූල ධර්මය වින් වින් පොලිසි 50ට 50. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් වාසියක් අපිටත් වාසියක්. ඒක තමයි පොදු රාජ්‍ය මණ්ඩලයේ 1960 දශකයේ අනුමත වෙච්ච විදේශ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තමයි මාලිමාවේ අද අපේ විදේශ ප්‍රතිපත්තිය ලෝකෙ පිළිගන්න විදේශ ප්‍රතිපත්තිය. ඒ නිසා අපි මේ විදේශ ගමන් කරන්න ඔය පැහැයි කියන හැමෝටම වඩා හොඳට හැකියාව දක්ෂතාවයේ එහෙම තියෙන මිනිස්සු මෙතන ඉන්නවා. එහෙම තියෙන හැකියාව තියෙන විදේශ සම්බන්ධතා ගැන උපාධි තියෙන කෙනෙක් තමයි අපේ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අභිසේන සෞදර්ය.